ඉතින් මම අරගෙන තියෙන්නේ මම කලින් අතරම මගේ වීඩියෝ එක කිව්වා මම ෆුල් ඩෙසප් අතරම රහසිගත ඩෙසප් එකක් හදනවා කියලා. ඉතින් මගේ ස්ටුඩියෝ එකේ වීඩියෝ එක තමයි ඒක කිව්වේ. ඉතින් අද කතා කරන්න යන්නේ මේක මෙන්න මේ ෆුල් රහසිගත මගේ අතරම මම ගේමින් වලට වගේම මගේ ස්කෝල් වලට කටයුතු වලට වගේම එඩිටින් වලට මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදන සුපිරිම සුපිරි අතරම මාරම ලක්ෂණ මේක මම හිතුවත් ඇඩිය මෙන්න මේ අතරම මේ ඩෙසප් එක තමයි අද රිවියු කරන සහ අද මේක ගත්ත බඩු මොනවද මේක කොහොමද ගත්තේ කි මේ හැමදාම ස්ටෙප් බයි ස්ටෙප් අද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් මුලින්ම මම මේ වගේ සුදු පාට පසුබිමක් තමයි මේකට පබ්ලිම් කරන්නේ අතරම තියාගෙන ඉන්නේ මේ හැම දෙයකම ගන්න ඕගොල්ලන්ට අවසාන දැනගන්න පුළුවන් මේකට දීපු සම්පූර්ණ නිදන් වගේ දේවල්. ඉතින් මම මේ වගේ ඩෙස් එකක් තමයි මේකට ගත්තේ සහ මට හම් වෙනවා මේකට පුටුවක්. ඉතින් මම ඒකටත් සාමාන්‍ය විදිහට අතරම ලොකු පුටුවක් ගන්න කියන සාමාන්‍ය විදිහ පුටුවක් ගත්තා. ඉතින් අතරම මට ඩෙස් එක තමයි ගොඩක් ලස්සන ඕනලා තිබේ. ඉතින් මම ඩෙස් එක සුදු පාට හොඳ මේසයක් ගත්තා. ඒ වගේම මේකට මට පොඩි කබඩේ එකක් තමුනේ. ඒකත් ගොඩක් වටනවා. ඉතින් කොහොම වුණත් මේ ටික ගත්තා. ඊළඟට ඉතින් අපි වීඩියෝ එකේ බලන්න තියෙන්නේ ඊළඟට ගන්න තියෙන මේක ලයිටින් වලට ඒ වගේම මේක ලස්සන කරන්න මේ වගේ පොඩි පෝච්චි ඉතින් ඒ වගේ දේවල් අතරම ඊළඟට ගන්න තියෙන. ඉතින් අපි ඒව ගන්න කලින් channel එකට ලොකු ඉන්නවා අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද කියනනම් මේ වීඩියෝ හදන්න අතරම ගොඩක් කල් බලන් හිටියා. ගොඩක් මහන්සි වුණා. ගොඩක් වියදම් කරා. ඉතින් අනේ ඒ දේවල් නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක බලලා ඔයාට අතරම මොකද දැනගන්න ඕන ඔයා මොකද subscribe කරලා බලනවා. ඉතින් අතරම මාත් සතුටු වෙනවා. ඔයාත් සතුටු වෙනවා. ඉතින් අපි හැමෝම subscribe කරලා එකතු වෙමු. අපි දැන් ඉතින් ඔයාලට එක ගන්න. දැන් ගන්න වීඩියෝ එක යමු. ක්ෂණිකව අපේ බල්ටික ගමු. ඉතින් ඇත්තටම මම මේක සඳහා සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ ඩරාස් එක. ඉතින් ඩරාස් එකෙන් තමයි හැම බඩුවක්ම ඕඩර් කරන්නේ. ඉතින් අපි දැන් මේ ටික ඕඩර් කරමු. ඉතින් මම මුලින්ම ඩරාස් වෙබ්සයිට් එකට යන්නම්. ඉතින් විශේෂයෙන්ම මේ ටික ඕඩර් කරන කලින් කියන්න ඕනේ මම ඇත්තටම ඔයගොල්ලෝ මේ වගේ එකක් හදන්නවා ආසාවෙන් ඉන්නවා මම ඕනම සටප් එකක්. ඔයාලට විශේෂම වැදගත් වෙන ට්‍රික්ස් මම මේක හදද්දි මට අත්දැකීම් වෙච්ච දේවල් සහ මේකට ඔයාලට මාරම් මාරම් වැදගත් වෙන ට්‍රික්ස් ඉස්සරහට කියන්න. ඉතින් ඊට කලින් දැන් අපි බඩු ටික ඕඩර් කරමු. ඉතින් මම කලින්ම ඕඩර් කරන්නේ මෙන්න මේ වගේ ඇත්තටම වලක් කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අතරම LED ලයිට් කියන වලක් තමයි මම මුලින්ම ඕඩර් කරන්නේ. ඉතින් මේක අතරම ගහයක කොල්ල තමයි තියෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම මේක සඩි අතරම ඉස්කෝල ඩෝල්ට පාවිච්චි කරන නිසා මේ වගේ කෙනියක් අතරම මේ වගේ ලස්සන පොඩි වලක් තියෙන හොඳ වෙයි කියලා හිතනවා. ඉතින් මම ඒක නිසා මේක ඕඩර් කරනවා. ඊළඟට සෙටප් එකට වැඩිම වැදගත් වෙන දේ තමයි මෙන්න මේ RGB ලයිට් ස්ට්‍රිප් කියන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ RGB ලයිට් ස්ට්‍රිප් එකක් ඕඩර් කරන අතරම මේක ප්ලග් එකක් තියෙනවා. ඉතින් මම මේක ප්ලග් එකට තමයි ප්ලග් කරන් ඉන්නේ. ඒක නිසා මට ප්ලග් එකක් ඕන වෙන නිසා මම ප්ලග් එකක් තියෙන එකක් ප්ලග් එකට ඇත්තටම මම මේක ඕඩර් කරනවා. තවත් ගොඩක් ලස්සන මේක හිතන දෙයක්. ඉතින් මේක ඇත්තටම RGB ලයිට් සර්වර් එකක් වගේ එකක් මම හිතන්නේ. ඉතින් පොඩි ලයිට් බා එකක්. ඉතින් ඇත්තටම මේක ඇප් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විතරක් නෙමෙයි මේකේ ගොඩක් ලයිට් වගේ ඇත්තටම ගොඩක් ලයිට් පැටර්න්ස් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒක නිසා මම මේකත් මිලදී ගන්න ඇත්තටම මේක ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්මාර්ට් ෆීචර්ස් උත් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මම මේකත් මිලදී ගන්න. ඉතින් මේක නම් මිලදී ගන්න ඇත්තටම ලස්සනට ලයිටින් වලට ඉතින් අතන මෙන්න මේ වගේ පැලයක් මම ගන්න. ඉතින් මේක සමහරවල් ඩිසයින් එක වෙනස් වෙනතුල මම පස්සේ වෙනස් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පැලේකුත් මම ගන්න ඕනකොට උදාහරණයක් ගන්න මේ වගේ එකක් කියලා. ඉතින් අන්න ඒක නිසා මම මේ වගේ පැලේකුත් උඩ කරන විශේෂයෙන් බී රෝල්ස් වලට වගේ ලස්සනයි මේ වගේ එකක් තියාගත්තට පස්සේ ඒක නිසා මම මේ වගේ එකක් ඕඩර් කරනවා. ඉතින් ඔන්න ඊළඟට තව තුනක් වැඩගත් දෙයක්. ඉතින් මම විශේෂයෙන්ම මම කියවනේ අතන මම 10 වෙනි පාඩම කියන්නේ. ඉතින් කොහමද මම ඉස්කෝල වලට මේක පාවිච්චි කරන නිසා මේක අතන ස්ටඩි ලෑම්ප් එකක් කියන එක අනිත් එක මේක ලස්සනට වගේම තුනකට මේ වගේ එකක් සාමාන්‍ය සංකේතාත්මකව මේ වගේ සෙටප් එකක් තියෙන එකද තියෙනවා. ඉතින් දෙස්සරප් එක නිනවා. අන්න ඒ නිසා මම මේ වගේ ස්ටඩි ලෑම්ප් එකක් මෙලදී ගන්නවා. ඉතින් අතන මම මේක සුදු පාට තමයි ගන්නේ. මගේ මේ සුදු පාටයි සහ මම හුවක් කරන්න මේක සුදු පාට බේස් කරගෙන තමයි මේක හදන්නේ. ඉතින් ලා පාටවල වලින් අන්න ඒ නිසා මම ඔවි ටේබල් ලෑම්ප් එකක් ගන්නවා. ඔයාලා බලුවා ඇත්තටම ඔයාලගේ මේ හැම බඩුවක්ම ඔයාගේ අභිමතය කරේ. ඔයාට ගැලපෙන විදිහට හදන්න. ඉතින් මගේ එකේ අයිඩියා එක අරගෙන. ඉතින් මම මේකත් මෙලදී ගන්නවා. ඉතින් ඔන්න තවත් වැදගත් දෙයක් ඇත්තටම මම මේකේ මගේ කම්පියුටර් එක තමයි ඇත්තටම කම්පියුටර් එක විදිහට PC එකක් විදිහට ඇත්තටම මේ මගේ ටේබල් සෙටප් එක තියෙනවා නම් දැන් ඉතින් මම මේකට මම පබ් දෙනවා මගේ ලැප්ටොප් එක. ඉතින් ලැප්ටොප් එකට
සහ මගේ මේස ආරක්ෂාවන් මම මේ වගේ ඩිස් ප්‍රොටෙක්ට් එකක් ගන්න ඉතින් මම හිතනවා මේක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් කියලා ඩිස් පෑඩ් එකක් ඉතින් ප්‍රීමියම් ඩිස් පෑඩ් එකක් නේද කියලා කියනවා ඉතින් කොහොමද මේක දේවල් සයිස් එකෙන් ලොකුයි වගේ පේන නිසා මම මේක මිලදී ගන්නවා ඉතින් ඔන්න මම තව මේ වගේ ඇත්තටම ලැප්ටොප් ස්ටෑන්ඩ් එකකුත් මිලදී ගන්නවා ඉතින් මගේ ලැප්ටොප් එක තියන්න ඉතින් ඔන්න ඔච්චරමයි මම ඕඩර් කරලා දීන්නේ මේකට ඉතුරු දේවල් ඇත්තටම ඊට පස්සේ මම මේ පැලේ එතන උණින් තියන් හිතන් ඉන්නවා මොකද මේ පැලේ හරි විශේෂයි ඉතින් කොහොම හරි ගමන්නේ මම ඒක තියනවා මෙතනින් ඇත්තටම ඒක නිකන් ලස්සනට වගේ ඉතින් ඒක වඩ ගෙදර ඕන පැලයක් ඔය එතනින් තියාගන්න ඉතින් මම වෙන කිසිම දෙයක් අමතරව එතන තියන්නේ නැහැ සහ වගේ ලැප්ටොප් එක මම ඉතින් ඒක ඔයාගේ ලැප්ටොප් එක ඔයා PC එක ඕන දෙයක් එතන තියාගන්න ඉතින් අපි දැන් බලමු මේ හැම දෙයක්ම අන්බොක්ස් කරලා කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා 2 weeks later ඉතින් මුලින්ම ඇත්තටම දැන් මට හැම බඩුවක්ම ලැබිලා තියෙන ඉතින් මම මේ බඩු ඇත්තටම ලැබිච්ච බඩු ටික එකින් අපි අන්බොක්ස් කරමු ඉතින් ඔන්න මම මුලින්ම අන්බොක්ස් කරන්න යන්නේ ඇත්තටම මම ගත්ත මල් වාසක ඉතින් මේ මල් වාසක මට මෙන්න මෙහෙමයි ලැබුණේ ඉතින් මුලින්ම සරල අන්බොක්සින් එකක් මේ වගේ මෙඩිය කරලා අරගෙන විසික් කරන තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට මම කතා කරන්නේ ඇත්තටම අපේ ලයිට් වල ගැන. ඉතින් මේකත් ඇත්තටම මුගම සරල අන්බොක්සින් එකක්. ඒ වගේම මම මේක ඊට පස්සේ සෙට් කරලා පස්සේ මේ වගේ තමයි බලා ගන්න හැමෝම. ඉතින් සමනල්ලු ඊළඟට ලස්සන තාරකා ඊට පස්සේ සුරංගනාව ඉතින් මේ හැම දෙයක්ම මේක වටේම අපිට බලා ගන්න පුළුවන් නම් මේක සෙට් කළේ වුණාට පස්සේ. ඉතින් කොහොමවත් ඊළඟට ඇත්තටම ස්පීකර් එක තමයි අන්බොක්ස් කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ස්පීකර් එකේ අන්බොක්සින් එක තමයි මේකට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේකත් හුඟක් හොඳ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් කියන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් දේවල් ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. ඉතින් අන්න ඒක නිසා ස්පීකර් අන්බොක්සින් එක හොඳයි. ඒ විතරක් නෙමෙයි. මේක හුඟක් ලස්සනට මේක පැකේජ් කරලා තිබ්බේ වගේ කිසිම අනියක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඊළඟට ලැප්ටොප් ඇත්තටම ලැප්ටොප් ස්ටෑන්ඩ් එක ගැන කතා කරනවා මම හිතුවේ නැති අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් මේක ඇත්තටම හුඟක් හොඳ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ ඒ වගේම අපිට බෑග් එකකුත් ලබා දුන්නා මේකට. ඉතින් ඇත්තටම මේකත් හොඳයි. ඉතින් ඊට පස්සේ ටේබල් මැට් එක ඉතින් මේකත් එක්කම මට ආපු පැකේජ් එකේ තිබ්බ එකක්. ඉතින් ඇත්තටම මේ ටේබල් මැට් එකත් ඇත්තටම ලෙදර් වලින් හුඟක් ක්වොලිටි එකකින් හදලා දෙනවා. විතරක් නෙමෙයි පොඩ්ඩක් ඝනකමින් අඩුයි. ඉතින් කොහොමවත් එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේකත් හුඟක් හොඳ අපිට අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟට ඇත්තටම RGB ලයිට් එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ RGB ලයිට් එක ඇත්තටම අන්බොක්ස් කරන්න දෙයක්වත් නැහැ. පොඩිම පොඩි එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම නියෝන් ලයිට් එක තමයි ඊළඟට අන්බොක්ස් කරන්න මම හිතන් හිටියේ. හැබැයි කොහොමවත් මේක තාම ඉන්න තව මේ චීන ඉඳන් එවන එකක් ඒක නිසා ඉන්න තව ටිකක් කල්යයි. ඉතින් අපි පොඩ්ඩක් අපේ ඉවසන දන රුකු උදේට. ඉතින් ඊළඟට මම ආසම දේ තමයි ඇත්තටම අන්බොක්ස් කරන්න යන. ඉතින් ඇත්තටම මම හිතුවේ නැති විදිහ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක සහ ඇත්තටම මේකෙන් සුපිරි වැඩක් ගන්න පුළුවන් බඩුවක්. ඉතින් ඇත්තටම කියනවා නම් මේක සුපිරිම සුපිරි බඩුවක් කියන්න පුළුවන්. මොකද කියනවා නම් ඇත්තටම මාරම වටිනවා මේක YouTube ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය සෙටප් එක ලස්සන කරගන්න ගොඩක්ම වටින අයිටම් එකක් තමයි මේක. ඉතින් ඇත්තටම මේක ඒතරමටම ලස්සනයි වගේම මේකෙන් ඇත්තටම ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක ඇත්තටම මම හිතුවට වඩා මේක දිගයි. ඒ විතරක් නෙමෙයි බොක්ස් එකත් සාමාන්‍යයෙන් ටිකක් ලොකු උසකින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේක හොඳයි. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට දැන් කරන්න තියෙන ඇත්තටම ඔන්න මේ විදිහට තමයි අපිට මේකේ ලාස්ට් රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් උඹලු කලින් දකින්නේ ඉතින් මම දැන් ලයිට් පොඩ්ඩක් ඔන් කරා කියලා ඉතින් ලයිට් එක පොඩ්ඩක් අඩු වෙන්නේ නැති. ඉතින් කොහොම වුණත් අපිට මුලින්ම තමයි මේකේ ලාස්ට් රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ බලු ටික පේනවා ඇති. ඉතින් උඹලු ඉතින් කලින් හරියට දකින්න ඉතින් කොහොමද මේක සෙට් අප් කරලා තියෙන්නේ කියලා. ඉතින් අතරම මේ හැම දෙයකට මට වැයුනේ 115000 පොලේ ගන්න. ඉතින් මේ සෙට් අතරම 45000 විදිහට වුණා. ඊළඟට පුටුවට රෆ්ලි 25000ක් සහ බඩු වලට 40000ක් වගේ වේද වුණා. ඉතින් 115000 ගියේ. හරි ඉතින් කොහොමවත් ඔයාට මේ මේස නැතුව ඒ දේවල් නැතුව ඔයාට ලේසියෙන් මේක හදාගන්න පුළුවන් ගොඩක් අඩු ගානකින් නෙමෙයි අතරම රුපියල් 50000ක් විතර වියදම් කරලා ඔයාට මේ බඩු ටික හදාගන්න පුළුවන් නා ඉතින් කොහොමවත් ඔය මේසෙත් එක ගන්න ඕන ඇත්තටම අලුතෙන්ම සෙටප් එකක් හදනවා නම් මම වගේ ටියක් ඒ වගේ ගානක් අතේ තියන් වැඩේ කරන්න වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ ඒ ටික කතා කරන්න දෙන්නේ ඊළඟට අතරම කතා කරන්න දෙන්නේ මේකේ ටිප්ස් ට්‍රික්ස් ගැන ඉතින් අතරම මම ටිප්ස් ආ ට්‍රික්ස් වලට ඔයගොල්ලන්ට මුලින්ම කියන්නේ අතරම ඔයගේ මේස ගොඩක් ක්ලීන් එකට තියාගන්න ගොඩක් බඩු පුරවන්න යන්න එපා මොකද ගොඩක් බඩු පිළිතිරුවම අතර මේක මාරම කැතයි ඊළඟට නම් ඔයගේ RGB ලයිටින් සහ අනිත් ලයිටින් ගැන ගොඩක් හිතන්න මොකද අතරම ලයිටින් කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක් ඔයගේ සෙටප් එකට අතරම ගොඩක්ම වැදගත් දෙයක් ඔයගේ සෙටප් එක ගොඩක්ම ලස්සනවා මේ ලයිටින් නිසා හැමදේම පුළුවන් තරම් වයර්ලස් විදිහට අතරම හැම භාණ්ඩයක්ම මවුස් එක හෙඩ්ෆෝන්
මේ හැමදේම වයර්ලස් විදිහට තියාගෙන වාගේ මේසෙ උඩ ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි වගේම ඔයාලට වැඩ කරනකොට මාර පහසුවක් වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේන්ලි ටිප් ටික විදිහට මට කතා කරන්න දෙන්නේ. ඇත්තටම මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් කොහොමවත් මගේ ඇත්තටම channel එක උඩින් ගත්ත comment බාන්න කෙනෙක් ඒ ඇත්තටම වැඩ නැතුව වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම comments දාන්න. ඇත්තටම ඔයාලට ඕනම ප්‍රශ්නයක් මගේ channel එකේ comment කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ හැමදේම කියවලා එයා reply දානවා. ඉතින් අන්න ඒක නිසා ගාන comment එකක් දාන්න channel එකට ගා subscribe කරලා දුන්න මගේ studio tour video එක මම මේ පැත්තෙන් හැමෝටම හරි. ඇත්තටම main screen එකේ දාන්න ඊට එකක් බාන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකක් බාන්න. ඒ වගේම තව විශේෂ video එකක් මම දැම්මා. ඒක අනිවාර්යයෙන්ම main screen එකේ දාන්න. ඒක තමයි මම ඔයාලට studio එකට ඇත්තටම ලාබෙට මේ button ටික profile වගේ standard නිසා මේව ටිකක් ගන්න. ඔයාලට ලාබෙට studio class එක කරගන්න පුළුවන් video එකක් මම කලින් දාලා තියෙනවා. ඒ video කණිව ආරම්භ කරන්න පොඩි video ගොඩක්ම වැදගත්. ඉතින් ඒ video එකත් දාන්න ඕගොල්ලන්ට. ඒක ගොඩක්ම ලාබු video එකක්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේක බලන්න. ඉතින් අලුත් video එකක් මම ගේච්. She didn't have to cry.